නායකතුමනි අපිට අහන්නට තිබෙන ආකාරයට අද මැදියම් රැයේ සිට යම්කිසි බරපතල වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ගන්නට තීන්දුව කරලා තියෙනවා විදුලි බල ශාස්ත්‍රයේ ඒ රාජ්‍ය නිලධාරීන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් මේ තත්ත්වය තුළ මම හිතන රටේ ජනතාව බරපතල අපහසුතාවයකට ලක් වෙනවා කියන එක නිසකයි. ඒ කෙසේ වෙතත් යහපත් රාජ්‍ය පාලනයක් තුළ යම්කිසි සංශෝධනයක් ගෙනෙනවා නම් මේ තරඟකාරීත්වය ඉවත් කරලා unsolicited proposals වලට තනි ඒක පුද්ගල යෝජනාවලට වැඩි මුදලකට අපේ රටේ පුනර්ජනනීය බලශක්තිය පාවා දෙන්න විශේෂයෙන්ම සුළං බලශක්තිය හරහා අපේ රටට මේ තියෙන එක ස්වභාවික සම්පතක්. ඒක අපේ රටටයි ති සම්පතක්. නමුත් අපිටම සිද්ධ වෙනවා යම් යම් ගිවිසුම් තුළ අපිටම මෙලදී ගන්න රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින් තියෙන මුදලටත් වැඩිය දෙගුණයකටත් වැඩි වෙලා ඒ වගේ තත්ත්වයක් තුළ ඒ සිදුවෙන්නේ මහා ජාතික අපරාධයක් කියන එක මම මේ අවස්ථාවේ කියන්නට ඕන. ඒ නිසා මගේ මේ 27 දෙක ප්‍රශ්නෙන් පස්සේ මම ඉල්ලීමක් කරනවා විදුලි බල ගරු අමාත්‍යතුමාත් ඉන්න නිසා එතුමාට මේකට පොඩ්ඩක් මැදිහත් වෙලා මම පොඩි ඉල්ලීමක් කරනවා තීන්දුව තීරණයක් ගන්න එක අපි කරමු. මේ හෙට දවසේ ක්‍රියාවලිය මදක් පසුවට දමලා නැවතත්තරක් ස්ටේක් හෝල්ඩර්ස්ලා එක්ක පාර්ශවකරුවන් එක්ක කතා කරලා සාකච්ඡා කරලා මොකක් හරි මැද තැනකට ඇවිල්ලා මේක මේ සංශෝධනය ගැන කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. එයාමතුමා උත්තරයක් දෙනවනම් දෙන්න ඉක්මනට. ගරු කතානායකතුමනි විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා මෙය මතු කිරීම පිළිබඳව. මම හිතන්නේ එතුමාට තොරතුරු ලබා දීපු බොහෝ දෙනෙක් විශේෂයෙන්ම මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවහිරතාවයන් පහුගිය කාලේ පුරාම කර කණ්ඩායම් විසින් තමයි එතුමාට තොරතුරු ලබා දීලා තියෙන්නේ කියන එක මට වැටහෙන්නේ. කිසිම ලෙසකින් ගරු කතානායකතුමනි මේ පනත් සංශෝධනය කිරීම තුලින් තරඟකාරීත්වයක් අහිමි වෙන්නේ නැහැ. පළවෙනි දේ තමයි මේක සුනිත්‍ය බලශක්ති අධිකාරියේ දැනට ඔවුන්ට තිබෙන බලය යටතේ ඔවුන්ට බලපත්‍ර ලබා දීමෙන් අනතුරුව මේ කටයුත්ත කඩිනමින් සිදු කිරීම සඳහා අවස්ථාවක් උදා කිරීම පමණයි මේ අපි යෝජනා කරලා තිබෙන සංශෝධනය තුලින් සිදු කරන්නේ. ඒ වගේම වැරදි මතයක් ගිහිලා තියෙනවා මේක විවිධ සමාගම් වලට විවිධ ආයෝජකයන්ට ඔවුන්ට අවශ්‍ය මිල ගණන් වලට එකඟ වෙමින් මේ කටයුතු කරන්න සිදු වෙනවා කියලා. ගරු කතානායකතුමනි මේ සංශෝධනෙන් පස්සෙත් මිල ගණන් වල තීන්දුව කිරීමේ බලය තියෙන විදුලි බල මණ්ඩලයට. ඒ විදුලි බල මණ්ඩලයට ඔවුන්ට තියෙන සූත්‍රයක් තියෙනවා මිල සූත්‍රයක් තියෙනවා. ඒ මිල සූත්‍රය පාවිච්චි කිරීම තියෙන විදුලි බල මණ්ඩලය සහ අමාත්‍යාංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියන නිලධාරීන්ට. මේ කමිටුවක් තියෙනවා මේකේ මේ ටැරිෆ් රේට් පිළිබඳව මේ ඔවුන් එක සාකච්ඡා කරන්න. මේක මේ අපිට තීන්දුව කරන්න බෑ රජයකට හෝ කැබිනට් මණ්ඩලයට මෙන්න මේ මිල ගණන් අනුව තමයි අපි මිලදී ගන්න කියන එක. ඒ නිසා මේ වැරදි මතයක් සමාජගත කරලා තියෙනවා. මේ සංශෝධනයේ තුලින් කරන්නේ පහුගිය කාලේ පුරාම මේ රටේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති උදාහරණයක් ඇරෙට ගත්තොත් එimhe ආයෝජක ඉන්නවා ආයෝජනට ඉඩම් තියෙනවා Tamanට අයිති ඉඩමටවත් Tamanගේ ආයෝජනය කරලා පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොදෙන මේ තියෙන නෛතික බාධා විවත් කිරීමේ කටයුත්ත පමණයි ගරු කතානායකතුමනි මේකේ කරන්නේ. ගරු කතානායකතුමනි අපි මේ පනත ගෙනේම අපි හෙට දවසේ අනිවාර්යයෙන්ම අපි කරනවා මේ සභාවට. අපි යෝජනා සාකච්ඡා කරන්න සූදානම්. අද විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ යම් පිරිසක් ඉල්ලීමක් කළ තොට සාකච්ඡාවකට මම කොහොමද සාකච්ඡාවට එන්න කියලා මේ පිරිස් එක දිගින් දිගටම අපි සාකච්ඡා කරා. මේ පිළිබඳව කතිකාව ඇති වෙන්නේ 2013 අගෝස්තු මාසය 6 වෙනිදා ඉඳලා. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබතුමන්ලා ආණ්ඩු පක්ෂයේ ඉන්නෙද්දිත් මේ යෝජනාව ගේන්න උත්සාහ කරා. හැබැයි ඒ අවස්ථාවේත් විදුලි බල මණ්ඩලයේ එක්තරා සීමිත කොටසක්. මම කියන්නේ අද විපක්ෂ නායකතුමා කියනවා විදුලි බල මණ්ඩලයේ ඉන්න සියලුම සේවකයන් මේකට විරුද්ධයි කියලා. නෑ සියලුම සේවකයන් විරුද්ධ නෑ. මේකේ විදුලි බල මණ්ඩලයේ එන්ජිනීරෝ කීප දෙනෙක් පමණයි මේකට විරුද්ධ. අද අපිට දැනුවත් කරනවා මේ ඩීසල් බලාගාර වෙනුවෙන් පෙනී ඉන්න පහුගිය කාලේ මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නොදීපු. ඒ නිසා මම කැබිනට් ඇමතිවරයා හැටියට ගරු කතානායකතුමනි තීන්දුවක් ගත්තා. විදුලි බල මණ්ඩලය පසුගිය සතියේ මගෙන් ඉල්ලීමක් කරා 300%කින් විදුලි බිල වැඩි කරන්න කියලා. ඇයි විදුලි උත්පාදන වියදම රුපියල් බිලියන 756යි අපිට ලැබෙන්නේ රුපියල් බිලියන 250යි. රුපියල් බිලියන 500ක් තියෙනවා හිඟයක්. හැබැයි වැඩිපුර මුදලක් යන්නේ මොනවටද? මේ ඩීසල් බලාගාරවලට ඉන්ධන මිලදී ගැනීම සඳහා යන මුදලත් මේ නිලධාරීන්ගේ වැටුප් වලට යන වියදම් හැම අවුරුදු 3කට සැරයක්ම නිලධාරීන්ගේ වැටුප 125කින් වැඩි වෙනවා 125කින්. එතකොට මේ වැඩි වෙන වැටුප් වලට ගෙවන්න ඕන මේ ඉන්ධන බිල ජනතා මත දාලාද? නෑ, ජනතා මත දාලා නෙමෙයි. මම පැහැදිලිව කියනවා එවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට මම ගේන්න කටයුතු කරන්නේ නෑ කියලා. අද සූදානම් නැත්නම් විදුලි බල මණ්ඩලයේ ඉන්න නිලධාරීන් විදුලි බල මණ්ඩලයේ ඉන්න නිලධාරීන් සූදානම් වෙන්න ඕන උත්පාදන වියදම අඩු කරන්න. අද උත්පාදන වියදම අඩු කරන්න පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘතිය අවහිර කරලා තමන්ගේ වැටුප් වැඩි කර ගැනීම වෙනුවෙන් තමන්ගේ වැටුප් ගෙවා ගැනීම වෙනුවෙන් ජනතාව මත ඒ ගාස්තු සංශෝධනය කළ දාන්න හදනවා නම් ඒකට කිසිසේත්ම මම ඇමතිවරයා හැටියට කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි කියනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, අපි ඔබතුමන්ලාගෙන් ඉල්ලනවා, ඔබතුමන්ලා විරුද්ධ වෙනවා නම් විරුද්ධ වෙන හැට පනත ගෙනාවම. ඒතර මේ රටේ ජනතාවට තීන්දුව කරන්න පුළුවන්. මේ රටේ විදුලි බලය පිළිබඳ අර්බුදයක් තියෙන වෙලාවේ මේ අරබුදයට විසඳුම් ගේන්න රජයක් හැටියට කටයුතු කරන වෙලාවේ කවුද මේවට අවහිර කරන්න කියලා. පහුගිය කාලවල ගෙනාපු නොරොච්චෝල බලාගාර වෙන්න පුළුවන්. ඒ හැම බලාගාරයක්ම ගෙනාවේ මේ කම්පිටිටිව් රේට්ස් ගැන මේ තීන්දුව ගත්තේ විදුලි බල මණ්ඩලයේ නියෝජිතයෝ. දැන් ගරු කතානායකතුමනි, අතුල්වැලි රතනහාමුදුර අහලා තිබුණා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ කියනවා එක තැනක මම ඔබට කියන්නම් ඩීසල් බලාගාර වෙනුවෙන් ගෙවන මුදල් ටික. අද උත්පාදන වියදම අද ලක්විජය බලාගාරයේ රුපියල් 41.80යි. සෝජිත් කැලන්තිස්ස බලාගාරයේ රුපියල් 84.80යි. සපුගස්කන්ධ B බලාගාරයේ එක යුනිට්ටක් වෙනුවෙන් 61.56යි. සපුගස්කන්ධ A බලාගාරයේ එක යුනිට්ටක් වෙනුවෙන් 66.42යි. බත්තල මත ඉදිකල බලාගාරය සඳහා භාජ්‍යක රුපියල් 62.14යි. උතුරු ජනනි විදුලි බලාගාරයේ උත්පාදන වියදම රුපියල් 65.52යි. වෙස්කෝස් විදුලි බලාගාරයේ උත්පාදන වියදම එක ඒකකයට රුපියල් 68.20යි. කැලණිතිස්ස කම්බයින් සයිකල් එකේ උත්පාදන වියදම එක ඒකකයකට රුපියල් 98.40යි. කැලණිතිස්ස GT7 එකේ උත්පාදන වියදම එක ඒකකයකට රුපියල් 137.60යි. හදිසි අවස්ථාවකදී ගත්තේකට තියෙනවා රුපියල් 110ක් ගෙවනවා ඒකකයකට. කැලණිතිස්ස ෆ්‍රේම් VGT එකේ රුපියල් 182.80යි එක ඒකකයකට උත්පාදන වියදම. අද පුනර්ජනීය බලශක්තිය වෙනුවෙන් උත්පාදන වියදම කීයද? රුපියල් 16.80යි. රුපියල් 16.80 දෙන්න එපා කියලා කියන්නේ. අද සෝලා වෙනුවෙන් කීයද? රුපියල් 22.50යි. 22.50 එපා කියලාද කියන්නේ? අද හයිඩ්‍රෝ වලින් කීයද? රුපියල් 4.37යි. ඒක දෙපා කියලා කියන්නේ ඔබතුමන්ලා. රුපියල් 180ක් දෙන්න කියලා කියන්නේ ඔබතුමන්ලා මේකටද? ඒ නිසා ඔබතුමන්ලා පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති අවහිර කරන්න කටයුතු කරන්න එපා. මේක කිසිසේත්ම සුනිත්‍ය බලශක්ති අධිකාරියේ තියෙන පනත මගහැරලා කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පනතේ තියෙනවා යම්කිසි පුරවැසියෙක්ට ඒ ඔවුන්ට ඒ සම්පත තියෙනවා නම්, විභවය තියෙනවා නම්, සූර්යාලෝක වෙන්න පුළුවන්, සුළං වෙන්න පුළුවන්, ඒ විභවය වෙනුවෙන් ඔවුන්ට අයිතියක් තියෙනවා නම්, ඉඩමේ අයිතිය තියෙනවා නම්, ඉඩම ලබා ගැනීමට පුළුවන්කම තියෙනවා නම් බලපත්‍රය ලබා දිය යුතුයි. ප්‍රොවිෂනල් අප්‍රූවල් එක දීලා අවුරුද්දක් යනකොට තමයි එනර්ජි පර්මිට් එක දෙන්නේ. එනර්ජි පර්මිට් එක දුන්නට පස්සේ තමයි CEB එක ඇතුළු කණ්ඩායම් විසින් තීරණය කළ යුත්තේ. ඒක අපි තීන්දුව කරන්නේ නැහැ. ඔබතුමා මේ අමාත්‍යංශය ගත්තත්, ඔබතුමා මේ පැත්තට ආවත්, කවුරු මේ අමාත්‍යංශය ගත්තත් ඇමතිවරයාට තීන්දුව කරන්න බෑ මිල ගණන්. මිල ගණන් තවමත් තීන්දුව කරන්නේ පහුගිය කාලේ මේ බලාගාරවල මිල ගණන් තීන්දුව කරපු නිලධාරීන්ම තමයි තීන්දුව කරන්න වෙන්නේ. ඒ නිසා ඔවුන් තීන්දුව කරොත් දෙන්න ඕන කියලා ඩොලර් වලින් ඊට වැඩි ගණනක් ඒක නිලධාරීන්ගේ වැඩක්. හැබැයි නිලධාරීන්ම තමයි තීන්දුව කරන්න ඕන මොකද්ද කම්පිටිටිව් ප්‍රයිස් එක කියන එක. මේකට බේස් ප්‍රයිස් එකක් තියෙනවා. ටෙන්ඩර් ක්‍රමයේ යටතේ පහුගිය කාලේ ආදේශ කරලා තිබුණු වියදමක් තියෙනවා නම් අන්න ඒක තමයි බේස් ප්‍රයිස් එකක් හැටියට ගන්න. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා මේ වෘත්තීය සමිති සියල්ලම මේකට මැදිහත් වෙලා නැහැ ගරු කතානායකතුමනි. මට අද දින ඉඳලා වෘත්තීය සමිතියේ සියලු දෙනා කතා කරා. එක්තරා වෘත්තීය සමිති කණ්ඩායමක් ඉන්නවා. ඊයේ දවසේ මම පාර්ලිමේන්තුවේ සභාගත කරා. නොවැම්බර් මාසේ 29 වෙනිදා දෙසැම්බර් 3 වෙනිදා මේ රටේ හිතාමතා විදුලිය බිඳ දැමූ කණ්ඩායම කවුද කියලා. ඒ කණ්ඩායමම තමයි අද දවසේ එක්තරා කණ්ඩායමක් මෙහෙවගෙන මේක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හැටියට කරන්නේ. මේක දේශපාලන මුහුණක් ගන්න දෙන්න එපා ගරු විපක්ෂ නායකතුමනි. දේශපාලන මුහුණක් ගන්න දෙන්න එපා. මේ தත්ත්වය අපි වෙනස් කළ යුතුයි. ඔබතුමාලම දන්නවා. මේ අද ඊයේ උපදේශකාර සභාවට ඇවිල්ලා කතා කරපු උදේ ගම්මන්පිල ඇමතුමා කියනවා දැන් මේක ගෙහෙන්න එපා කියලා. හැබැයි එතුමාගේ ගෙදර නිවස 16කට මාස 6ක් ගියා මේ විදුලි බල මණ්ඩලයෙන්ම කනෙක්ෂන් එක ගන්න. මේ එදා කතා කරපු මේ ඇමතිවරු මේ වෙනුවෙන් කතා කරේ වෙනස් කරන්න කියලා. ඒ නිසා මම පැහැදිලිව කියනවා හෙට දවසේ මේ පනත අපි ගේන්න ඕන. පනත ගෙනල්ලා ඔබතුමන්ලා විරුද්ධ වෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න. එතනින් එහාට අපිට කටයුතු කරන්න වෙන්නේ එහෙමත් දීර්ඝ කාලීනව ඩීසල් බලාගාර සහ ගල්ලංගුරු බලාගාරත් එක්ක. ගල්ලංගුරු බලාගාරවල වියදමත් අද කරු කතානායකතුමනි රුපියල් 47 දක්වා ඒකකයේ ගිහිලා තියෙනවා. ලබන අවුරුද්දේ ගල්ලංගුරු ටික ගන්න විතරක් ඩොලර් මිලියන 800ක් අවශ්‍යයි. ඔබතුමාලා කතා කරනවා ඩොලර් එළියටයි කියලා. හැබැයි දැනටත් අපි ඩොලර් මිලියන 100ක් හැම මාසෙම ඉන්ධන වලට එළියට යනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 1.2ක් දැන් යනවා. මේ සුළං විදුලි බලාගාර එනකට කීය දෙන්නේ? ඩොලර් බිලියන 200ක් එළියට යනකොට ඩොලර් බිලියන 1200ක් එළියට යනකද අපි බලන්න ඕන. ඒ නිසා මම දන්නේ මොන ආකාරයකටද ඔබතුමන් වහන්සේලා මේ ගණන් හදලා තියෙන්නේ කියලා. මේ කරන ආයෝජනයේ මේ රටේ අවශ්‍යතාව විතරක් නෙමෙයි. අපි රටේ අවශ්‍යතාවයට වැඩි අතිරික්ත අවස්ථාවක් කරලා මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම අපි ඉන්දියාවත් එක්ක ග්‍රිඩ් එක අපි කනෙක්ට් කළ යුතුයි කියන එක. ඒ නිසා එහෙම කරොත් විතරයි අපිට විදුලිය අපිට අපනයනය කරන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. නිසා මේක අවහිර කරන්න යන්න එපා. මේ සඳහා ඔබතුමන් වහන්සේලාගේ යෝජනා තියෙනවා නම් කාර්යක සභාව අවස්ථාව ඉදිරිපත් කරන්න. ඒ යෝජනාවලට අපි අහුම්කන් දෙන්න සූදානම්. නමුත් මේ විදුලි බල මණ්ඩලයේ මාෆියා ක්‍රියාත්මක කරන නිලධාරී දෙන්නා 3 දෙනෙක් එකට එකතු වෙලා මේක මුළු රටක් හේතු කරන් දෙන්න එපා. අද වුන් කියලා කියනවා රට බ්ලැක් අවුට් කරනවා කියලා. රට බ්ලැක් අවුට් කරනවා කියලා කියන්නේ මොන වගේ ත්‍රස්තවාදී කණ්ඩායමද කියන්නේ? රටේ මිනිස්සුන්ට තියෙන මූලික අයිතිය, විදුලි බලය පිළිබඳව තියෙන අයිතිය, ලියුම් වෙලා තියෙන පවර් ප්ලාන්ට්ස් වලින් අයින් වෙනවා. මේක අපි ඉවත් වෙනවා, මුළු රටම බ්ලැක් අවුට් කරනවා කියලා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔබ තමුන්නාසලා අපි බැනුම් අහනවා ජනතාවගෙන් අවශ්‍ය තීන්දුව ගන්නේ නැහැ කියලා. මේ අවශ්‍ය තීන්දුව ගත්තේ නැත්නම් නැවත වතාවක් අපේ ගෙවල් නැවත වතාවක් ගිනි තබන තත්ත්වයට ජනතාවපත් වෙනවා. ඒ නිසා අපි නිවැරදි තීන්දුව ගත යුතුයි. ඒ නිවැරදි තීන්දුව වෙනුවෙන් ඔබ තමුන්නාසලා එකතු වෙන්න. සියලු දෙනා මම දන්නවා 70%ක පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති වෙනින් අත උස්සපු සියලු දෙනා. හැම වෙලාවෙම කියන්නේ ඇයි සූර්යාලෝකයේ මත යන්න දෙන්නේ නැත්තේ සෝලායකට? ඇයි යන්න දෙන්නේ නැත්තේ අපි මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති කියලා? හැබැයි ඒකට අවශ්‍ය සංශෝධන ටික ගෙනාවට පස්සේ වෘත්තීය සමිති පිටියට හේතු කළා කියනවා නෑ හෙට ගේන්න එපා ලබන සතියේ ගේන්න කියලා. මේක ලබන සතියේ ගේනකට ආයසරයක් කියයි ලබන සතිය නෙමෙයි ඊළඟ සතියේ ගේන්න කියලා. ඒ නිසා ඔබ තම උන්නාසලා විරුද්ධ වෙනවා. ඔබ තම උන්නාසලාගේ අයිතියක්. නමුත් මම වගකීමෙන් කියනවා ඇමතිවරයා හැටියට මේකේ කිසිම ආකාරයක විනත් විකල්ප ක්‍රියාමාර්ග ගැනීම වෙන්නේ නෙවෙයි. සුනිත්ත බලශක්ති අධිකාරියේ ඔවුන්ගේ දැන් තින පනත යටතේ ඔවුන් දබා දෙන බලපත්‍ර වලින් ක්‍රියාත්මක කරන්න දෙන්නේ. එහෙම අවශ්‍ය නැත්නම් සුනිත්ත බලශක්ති අධිකාරියත් වහලා දාන්න. වහලා දාන්න. කිසිම තේරුමක් නැහැ මේ කතානායකතුමනි. මෙතන මම සූදානම් නැහැ. මේ අවුරුදු 2.5ක් තිස්සේ යම්කිසි කාරණාවක් ගැන කරුණු ඉදිරිපත් කරනකොට ඒක විකෘති කරලා ඒක උඩු යටිකුරු කරලා මාධ්‍ය භාවිතා කරලා රටට වැරදි පණිවිඩයක් ලබා දෙනවට මම නම් ඒකට කැමති නැහැ. ගරු කතානායකතුමනි 100 ලක්ෂ වාරයක් පුනර්ජනනීය බලශක්තියට අපි එකඟයි. 100 ලක්ෂ වාරයක් 10 ලක්ෂ වාරයක් එකඟයි. අපි සූදානම් නැහැ ඩීසල් මාෆියාවට විදුලි බල ශේෂ්ත්‍රය ඩොමිනේට් කරන්න. ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් බලන්න ලස්සනට මේ කතාව හරවනවා අපි පුනර්ජනනීය බලශක්තියට විරුද්ධයි කියලා. නෑ ගරු කතානායකතුමනි පොඩකින්දකෝ. 27 ප්‍රශ්නෙට ගියා නම් කාලය ඉතුරු වෙන්නේ. මේ සුළං බල ශක්තිය මේ අපේ රටේ සම්පතක්. මේ සුළං බල ශක්තියේ ආයෝජනය කරපු දේශීය ආයෝජකයෝ ඒගොල්ලෝ ගෙවන රුපියල් වලින් යම් මුදලක්. හැබැයි විදේශීය සමාගම් වලට අපේ රටේ සුළං බල ශක්තිය තුට්ටු දෙකට දෙන්න යනවා. අපිට සිද්ධ වෙනවා දෙගුණයක් ඩොලර් වලින් අපිටම සල්ලි දීලා ගන්න. ඒක හරියද? අනිත් එක ගරු කතානායකතුමනි ගම්මන්පිල මැතිතුමාගේ ගෙදරට විදුලිය ලබා දෙන්න ගන්න. සෝලාර් කනෙක්ෂන් එකට හරවන්න එපා. ගම්මන්පිල මැතිතුමාගේ ගෙදරට සෝලාර් කනෙක්ෂන් එක දෙන්නට මාස 6ක් ගත වුණයි කියලා. මේ ජාතික ප්‍රතිපත්ති තීමේ තීන්දුව ගන්නවා. 27 ප්‍රශ්නේ. එහෙම තීන්දුව ගන්නේ නෑනේ. ඉතින් ගරු කතානායකතුමනි නෑ පොඩකින්ද. මෙතන ලොකු විකෘතියක් කරා මේ අපි ඩීසල් මාෆියාවේ කොටස් කරනවා මේක නේ සභාව ගෙනියන්න බැරි වෙනවා. මාෆියාවට කිසිසේත්ම එකඟ නැහැ. මම කියන්නේ ගරු කතානායකතුමනි මම කියන්නේ ගරු කතානායකතුමනි මේ සෙක්ෂන් 43 එක amend කරන එකෙන් මොකක්ද වෙන්නේ? ඒකෙන් වෙන්නේ තරංගකාරීත්වය නැති වෙනවා. එමෙතුමාට උත්තර දෙන්න. තරංගකාරීත්වය නැති වුණාම තරංගකාරීත්වය නැති වුණාම අඩු මුදලට ලබා ගන්න පුළුවන් දෙයට අර පුද්ගලයාට අර කණ්ඩායමකට තීන්දුව කරන්න පුළුවන් ගාණ වැඩි කරන්න. ඒකටයි අපි නතර කරන්න. ඕකවලින් නතර කරන්න. විවාදෙදි ගන්න ওই ටික. ඔව් අගමැතිතුමනි. මේ වැඩ කටයුතු ආරම්භ කරොත් මට පුළුවන් මේ කතාව කරන්න. මේ සහයෝගය දෙන්නේ නැහැ නේ විපක්ෂ නායකතුමා.